LTTE ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත බෝම්බ නිෂ්පාදන කම්හල් තුනක් විරෝධාර රණවිරුව අත්පත් කරගනිති. ත්‍රස්තවාදීන්ට අවශ්‍ය බෝම්බ වැඩි ප්‍රමාණයක් මේ නිෂ්පාදනය කර ඇති බව ආරක්ෂක හමුදාව පවසති. වන්නි සටන් පෙරමුණේ සිට මේ පිළිබඳ වාර්තාවක් ගෙනෙන අප නියෝජිත අනුර දොරකුඹුරා. LTTE ත්‍රස්තවාදීන්ගේ මහා පරිමාණ බෝම්බ නිෂ්පාදන කම්හල් තුනක් අත්පත් කර ගැනීමට මානසීය මෙහෙයුමේ නිරත රණවිරුවන් සමත් වුණා. මේwidetildeන්නේ පුදුකුඩුරුප්පු ප්‍රදේශයේ පිහිටි LTTE ත්‍රස්තවාදීන්ගේ තවත් බෝම්බ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්. මෙහි බෝම්බ දහස් ගණනක් නිෂ්පාදනය කළ බවට සාධක පවතිනවා. දෙවන කාර්ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාර මහතාගේ මෙහෙයීමෙන් 621 වන බලසේනාව යටතේ ක්‍රියාත්මක 8 සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් එක් බෝම්බ නිෂ්පාදන කම්හලක් පුදුකුඩුරුප්පු බටහිර ප්‍රදේශයෙන් අත්පත් කරගත්තා. දිවාරය නොබලා රණවිරුවන් එල්ල කළ දෙවන්ත ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන්ට මෙම කම්හල අතහැර පලා යාමට සිදු වුණා. පුජ්ජල නාශක බෝම්බ මෝටාර් බෝම්බ පවා ත්‍රස්තවාදීන් මෙහි නිෂ්පාදනය කර තිබෙනවා. අක්කර 50ක පමණ භූමි ප්‍රදේශයක් පුරා මෙම කඳවුරු සංකීර්ණයේ පිහිටා තිබෙනවා. එම කඳවුරු සංකීර්ණයටම දෙවැන්ත විදුලි ජනක යන්ත්‍රයක ආධාරයෙන් විදුලි බලය ලබා දී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා. මේ අනුව දිවාරය දෙකෙහිම මෙහි බෝම්බ නිෂ්පාදන කටයුතු සිදු බවට සාධක පවතිනවා. එමෙන්ම මේ සම්බන්ධව පරීක්ෂණ පවා සිදු කර ඇති බවට සාධක මෙහි පවතිනවා. මේ ස්ථානයේ දැන් මේ වටේ තියෙන සම්පත් ගොඩනැගිලි පරීක්ෂා කරනකොට අපිට හිතෙන උගම්ම බට්ටෝ හදන්න ඒ වගේම ට්‍රැපින් එක්ස්ප්ලෝසිව් සම්බන්ධ වැඩ තමයි ගොඩක් මෙතන වෙලා තියෙන්නේ. දෙවන කාර්ය සේනාංකයටම අයත් 622 බලසේනාවේ 6 විජයබාහු පාබල හමුදා රණවිරුවන් තවත් බෝම්බ නිෂ්පාදන කම්හලක් පුදුකුඩිරුප්පු බටහිර ප්‍රදේශයෙන්ම අත්පත් කරගත්තා. පීතල බෝම්බ, ක්ලේමෝර්, මෝටාර් ආදී සෑම බෝම්බයක්ම මෙහි නිෂ්පාදනය කර තිබෙනවා. බෝම්බ ලක්ෂ ගණනක් මෙහි නිෂ්පාදනය කර ඇති බව සටන් පෙරමුණේ සිටින රණවිරුවන් සඳහන් කරනවා. බ්‍රිගේඩිය ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 සේනාංකයේ රණවිරුවන්ද කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයෙන් බෝම්බ හා උණ්ඩ නිෂ්පාදන කම්හලක් අත්පත් කරගත්තා. එක්සත් ජාතීන්ගේ සම්මුතියට පවා පටහැනිව යමින් LTTE ත්‍රස්තවාදීන් මෙම කම්හල තුළදී සෑම අවියක් සඳහාම යොදා ගන්නා උණ්ඩ නවීකරණය කර තිබෙනවා. එමෙන්න පිටරටකින් උණ්ඩ හා බෝම්බ ආනයනය නොකළද LTTE ප්‍රමාණවත් තරම් බෝම්බ මෙහි නිෂ්පාදනය කර ඇති බවයි රණවිරුවන් සඳහන් කරන්නේ. මෙම සියලු අවි නිෂ්පාදන කම්හල් LTTE අහිමි වීමෙන් නිසක වශයෙන්ම ඔවුන් උග්‍ර ආයුධ සිටියකට මුහුණ පානවා. වසන්ත බණ්ඩාර ඉසුරු අධිකාරි සමග මම අනුර දොරකුඹුර ඉදිරි සටන් පෙරමුණේ සිටියා.